දැන් මේ පනතක් පාස් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. මේක අවුරුදු 92කට පස්සේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් ලැබිච්ච ලොකු ජයග්‍රහණයක්. මැතිවරණ ප්‍රචාරක වේදම් පාලන පනත. එතකොට මේ මැතිවරණ ප්‍රචාරක වේදම් පාලන පනත මගින් කොමිෂන් සභාවට බලය පවරලා තියෙනවා. නාම යෝජනා කැඳවල දවස් 5ක් ඇතුළත තීන්දුව කරන්න ඕන එක ඡන්දදා හිමියෙක් වෙනුවෙන් කිවිදම් කරන්න පුළුවන් මුදල කීයද කියලා. ඒ අනුව මේ පනත සම්මත වුණේ මේ මාසේ ජනවාරි 24 වෙනිදා. ඒතර අපි ජනවාරි 24 වෙනිදාම කැඳෙව්වා දේශපාලන පක්ෂ සියල්ලම තරඟවදල දේශපාලන පක්ෂ. ස්වාධීන කණ්ඩායම් දිස්ත්‍රික් මට්ටමින් කැඳවල අදහස් ගත්තා. අරගෙන ඒත් එක සාකච්ඡා කරලා අවසාන එංගත් එකට ආවා. ඒකේ 15යි 20යි අතර මුදලක් කියන වගේ එකත් එකට ආවා. ඊපස්සේ කොමිසම ඒ ගණනය කරලා තීන්දුව කරා රුපියල් 20ක් එක ඡන්ද හිමියෙක් වෙනුවෙන් වියදම් කරන්න දෙනවයි කියලා තීරණයක් ගත්තා. ඒ තීරණය අපි දැන් කැසට් කරලා තියෙනවා. එතකොට ඒකෙදි දැන් කොට්ටාසියක් තියෙනවා නේද පළාත් පාලන ආයතනයේ. ඒ කොට්ටාසෙට එතකොට එක ඡන්ද හිමියෙක් වෙනුවෙන් රුපියල් 20 නะ. දැන් ඒ කොට්ටාසෙ ඉන්නවනම් 1000ක් එතකොට රුපියල් 20 1000ෙන් වැඩි කරාම තර්පේ 20000යි ඒක තමයි කිවිදම් කරන්න පුළුවන් උපරිම මුදල. එතකොට පක්ෂයක් ගත්තම ඒ පක්ෂයේ කොට්ටාසේ තරඟ කරනකොට තනියෙන් කොට්ටාසේ තරඟ කරන්න බෑනේ අධිතීරණ නීතිය ඇටියට අපි මුළු පළාත්පන ආයතනයකම තරඟ කරන්න ඕනේ. එතකොට ඒ ආයතනයේ ඉන්න ඡන්ද සංඛ්‍යාව බලලා අපි හිතමු මේ ආයතනයේ මුළු සමස්ත ඡන්ද සංඛ්‍යාව හිටියයි කියලා ලක්ෂයක්. ලක්ෂයක් නම් එතකොට එක ඡන්දදායකයෙකුට රුපියල් 20 නිසා ඡන්ද හිමියෙකුට ඒ 20 ලක්ෂෙන් වැඩි කරනවා. එතකොට 20 ලක්ෂය. ඒකෙන් 60%ක් තමයි පක්ෂයට වියදම් කරන්න පුළුවන්. ඒ ආයතනේ ඒ සමස්ත මුදලෙන් 60%ක් තමයි වියදම් කරන්න පුළුවන්. එතකොට තව කොටසක් යනවා අතිරේක ලයිස්තු. ඒ කියන්නේ දෙවෙනිම යනවා. ඒක කරන්නේ මොකද දෙවෙනිම යන පත්‍රය එන්නේ දැන් අපේ පළාත් පාලන නීතිය අනුව ඡන්දන ගන්නේ 60%ක් කොට්ටාස වලින් 40%ක් මේ සමානුපාතිකය. එතකොට මේ දෙවෙනිම යෝජනා පත්‍රයේ දෙන්නේ අර සමානුපාතිකයෙන් තෝරා ගන්න අයට. ඒක නිසා ඒ පළාත් පාලන ආයතනයේ මුළු ඡන්ද සංඛ්‍යාව ගණන් බලලා ඡන්ද හිමියන් රුපියල් 20 බැගින් එක වැඩි කරනවා. වැඩි කරලා ඒන මුළු මුදලෙන් 40% කීයද කියලා ගණන් කරනවා. ඒ 40 බලලා ඒ 40 බෙදනෝ ඒ අතිරේක අපේක්ෂක ලයිස්තු සංඛ්‍යාවෙන්. එතකොට ඒ මුදල තමයි එක්කෙනෙකුට වියදම් කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි දන්නවා ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න බෑ ලක්ෂ ගාණක් ඕන ඇත්තටම පත්‍රයේ පිටුවක් පෙරලන්න බෑ ලක්ෂ ගාණක්. ඉතින් පක්ෂයකට ඇද්ද මේක ටීවී ඇඩ්වර්ටයිස්මන්ට් එකක්? ඒ ලක්ෂ ගාණ ඕන වෙලාව තියෙන්නේ අද තියෙන ක්‍රමය අනුවනේ. දැන් මේක 74 ඉස්සෙල්ලා මේ වගේ එකක් තිබුණා. නමුත් පක්ෂවලට තිබුණේ නෑ. අපේක්ෂකයන්ට තිබුණා. දැන් පක්ෂවලට එන්නේ මේ 1931 සාධාරණ ඡන්දයෙන් පස්සේ මේ පළවෙනි කොටස. නමුත් අපේක්ෂකයන්ට වියදම් එහෙම විදිරපත් කරන්න තිබුණා 77 දක්වා. 78 ඉස්සෙල්ලා තමයි වෙනස් වුනේ. එතකොට ඒක හරියට ඉදිරිපත් නොකරයි කියලා ආසනය අහිමිවෙච්ච අය ඉන්නවා. සිවිල් අයිති අහිමිවෙච්ච අය එහෙම ගොඩක් ඉන්නවා. දැන් ඒක උදාහරණයක් කිව්වොත් 1956 වැලිමඩ ආසනයේ කේම්පී රාජරත්න මහතා තරඟ කරලා ඒ නියමිත දිනේදී වීදම් වාර්තා ඉදිරිපත් කරේ නැහැ. ඒක නිසා මොකද වුනේ? එයාගේ ආසනෙත් අහිමි කර අවුරුදු 3කට සිවිල් අයිතියක් නැති කරා. ඉතින් ඒක නිසා මේක මේ දැන් ව්‍යාපාරම හැටියට මේ හැදිලා තියෙන ප්‍රචාරයක් අට. නමුත් ඒ අනිත්‍යතට අපි ඒක වීදම් වාර්තාවෙන් එයාට ඉඩ දීලා තියෙනවා. ඊට අමතරව තමන්ගේ sannivedana කටයුතු සඳහා කොට්ටාසය තුල කරන ඒවා ඒකේ නිදහස්. ඉදම් බාර්තාර ඇතුළත් කරන්න ඕනේ නැහැ. එතකොට ඒ කොට්ටාසය තමන්ගේ වාහනේ ප්‍රවාහණය සඳහා යන වීදා අපේක්ෂකට විතරක් ඒකත් නිදහස් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට එය ඉඩ දීලා තියෙනවා ඒ ඡන්දයක් කරන්න අපේක්ෂකයෙකුට ඒ පහසුකම්. ඊට අමතරව ඔය විශාල විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය දාගෙන බැන්නීම් මගින් ඒ ප්‍රචාරක ව්‍යාපාර මගේ මනස වෙනස් කරන විදිහ කරන වියදම් තමයි මේකෙන් පාලනය. දැන් අපි දන්නවා මේ ගොඩක් රට අපේක්ෂකයෝට අනුග්‍රාහකයෝ ඉන්නේ ස්පොන්සර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ නිවිතන් කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ගණන් කොහොමද මේකට ඇතුල් වෙන්නේ? අපේක්ෂකයෝ හෝ අපේක්ෂක වෙනුවෙන් කවුරු හරි වියදමක් කරා නම් ඒක මේ මාර්තාවට ඇතුළත් වෙන්න ඕනේ. ඒක ඇතුළත් නොකරොත් ඒක වරදක් බවට පත් වෙනවා. එතකොට අර වැරදට ආපහු හොව වෙනවා. ඒක නිසා අපේක්ෂක නිර්නාමිකයගේ මුදල් බාර ගන්න බෑ. රාජ්‍ය හෝ දෙපාර්තමේන්තුව සංස්ථාම ඒවයින් බාර ගන්න බෑ. විදේශ සංවිධාන වලින් මුදල් බාර ගන්න බෑ. ඒතකොට මේක තියෙන තහනම් මුදල් බාර ගන්න බැරි එක. ඊළඟට මේ මුදල් ලැබුණම ඒක පරිත්‍යාගයක්ද? තැන්පත් මුදලක්ද? ණය මුදලක්ද?
කොහොමද දෙන්නේ කියන්නේ සඳහන් වෙනවා. ඒ දෙන පුද්ගලයා නම ලිපිනේ සඳහන් වෙනවා. ආයතනයක් නම් ඒක ව්‍යාපංච අංක සඳහන් වෙනවා. එතකොට මේ මේව සඳහන් වෙන්නේ නැත්නම් ඒ විදිහට වර්තාවේ ඒකත් වර්තක්. ඒක නිසා මේව පාලනය කරන්න අධීක්ෂණය කරන්න ක්‍රමවේදෙත් මේක තුලම තියෙන මේක. දැන් එක එක සමාජිකෙක් මේ මැතිවරණ කොමිසමෙන් අයිවත් වුණා. දැන් ඒක දැන් තව කට්ටිය ඉවත් වෙනවද නැද්ද? ඒ සමාජයේ ඉවත් උනායි කියන්නේ කොමිසම තාම දන්නේ නැහැ. මාධ්‍ය මගින් වාර්තා කරන වාර්තාව ගැන තමයි අපි දන්නේ. මොකද ඒ සමාජිකේ අපිට දන්නලත් නැහැ. නැත්නම් යම් බලධාරී ආයතනයක දුනා ඒ ආයතනයෙන් අපිට දන්නලත් නැහැ. මෙහෙම සමාජිකෙක් ඉල්ලාස්මක් දීලා තියෙනයි කියන්නේ. ඒක කොහොම වුණත් ඉල්ලාස්සල් තිබුණත් එකක් ඒක අපේ කොමිෂමේ කටයුතු කිසිම බාධාවක් නැති. අනිත් එක දැන් ඉන්න අනිත් කොමිෂනර්ස්ලා ඒක ස්ථිරය අපට විශ්වාසයෙන් කිසිම කෙනෙක් ඒ වගේ තත්යකට පත් වෙන්නේ නැහැ කියනවා. Asian Mirror.lk